සමාජ සංගායනා සමන්තා චක්කවාලි සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමුක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු, වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්න ඔබැහැම දෙනාම අදත් ඉතාම ශ්‍රද්ධාවන්. උදෑසන කාලයේ බලාපොරොත්තුවන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඔබේ ජීවිතයට ගලපාගන්නටයි. එතකොට අපේ ජීවිතය වඩා සුවපත් කරගන්න තැනකට නව කියවීමක් විදිහට ජීවිතය පරිස්සමින් අධ්‍යනය කරන්නට බුදු දහම පෙන්වෙන මඟ පෙන්වීම පුංචය එකක් නෙමි. එතුේ මඟ පෙන්වීම ඔස්සේ ඉසරහට යන ්‍රාවකෙක් දුරජණන් වහස වදාළ විදිහයට තමන්ගේ චින්තන රටාව හදාගත්තොත් තමන්ගේ අභ්‍යන්තරය හදාගත්ත තමන්ගේ ඇතුලාන්තය හදාගත්තොත් එයටට බොහෝ කාලයක් ඒකට ඒකාරණය අහපත පිණිස පවතිනවා. දැන් අපි අද මතුකරන්නේ ඔබට පවතින ජීවිතයේ අභියෝගය ගැන මොකදද දැන් ලෝකයේ අභියෝගය කියල සලකනි මොකදද ලෝකේ හැමදාමත් අභියෝගයක් කියල හිතන්නේ ජීවිතය. සාමාන්‍යිකෙනෙකුට අභියෝගයක් විදිට දැනෙන්නේ තමන්ගේ ජීවිතය. නමුත් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා ගැඹුරින් විමසද්දී ගැඹුරු විමසීම තුළ ජීවිතය අභියෝගය විදිට සරකණ්ඩ එපා. ජීවිතය අභියෝගය අපට විසඳගණඩ පුළුව. ීවිතය අභෝගයක් නං ඒ අභියෝගයක් අපට විසිඳ ගන්න පුළුවන් හැබැයි මේ බුදුරජාන්සික ශ්‍රාවකයෙක් බෞද්ධ චින්තනය බලනකොට එයා අභියෝගය හැටියට සලකාන ජීවිතය නෙමේ ඉපදීම රබ හැමවෙලාවකම ඉපදීම අභියෝගයක් විදියට දකින ශ්‍රාවකයෙක් වෙන්න ජීවිතය අභියෝගයක් විදියට සලකන එක ඉතාම ස්වල්ප ප්‍රශ්නයක් එක ඉතාම පුංචි ප්‍රශ්නයක් යම් වෙලාවක අපට ඉපදීම අභියෝගයේ විදියට දකින්න පුළුවන්නන්. එයා පටිච්ච සම්පන බදුරජාණසගේ චින්තනයට තමයි එකතු වෙන්නේ. එතේ පටිච්ච සමුපන්නව බුදුරජාණන් වහන්සසි වදාළ චින්තන රටාවට අපි එකතු වනකොට. ඒ බුදුරජාණ වහන්ස වදාල චින්තනයන් ලෝකයේ බලනකොට අපට මෙහි ජීවිතතා අභියෝගයේ විශාලම අභියෝගය විදියට පේන්නේ නෑ. හැම වෙලාවක මෙයාට අභියෝගය විදියට පේන්නේ. ඉ එතු ඉපදීම අභියෝග විදිහට අපට දකින්න පුළුවන් නං ගොඩාක් වෙලාවට අපේ ප්‍රශ්නය අපට විසඳගන්න පුළුවන්. අපි අභ්‍යන්තර අර්බුදය ලිහාගන්න පුළුව. එතු අපි අභ්‍යාන්තර අආර්බුදය ලිහාගණන්නට නං අපි ඉපදීම අභියෝගයේ විදිහයට දැකලා එකට ගැඹුරු ගවිවෂණයක යෙදන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාල විදිහට ඉපදීම අභියෝගයක් විදිට දැක්කොත් එයා එකතු වෙන්නේ පටිච්ච සමුපන චින්තනයට. එතු ලොකේ පටිච්ච සමුපන චින්තනයක් තියනවා. ඒ පටිච සමුපන චින්තනය ඔස්සේට විමස ගන්නඩ බැරවුුණහාම හැම වෙලාව මයායක දෘෂ්ටිවලට වැට නොලංකාව මනිසුන් එකකමයි ලාතිී. ඇ දැම් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් නම් අර පිච්ච සමමුපනය චින්තනය ඔස්සේ හිතන්න පටන්ගත්තු. බලාග නිදීනිවිෙන. බලාග නිදයාගේ ඇතුළ සුවපත් වෙනවා එතුට ඇර ඇතුළ සුවපත් කර ගැනීම සම්බන්ධ සාකච්ඡාව ඇතුළ සුවපත් කර ගැනීම පිළිබඳ පනිවිඩඇත්තෙක් අපට එකතු වෙන්න පුළුවන් වනුත්ඒ ඇතුළ සුවපත්වීමේ පනිවිඩයට කතාවට සාකච්ඡාවට එකතු වෙනවනන් එයාට තියෙන එකම චින්තන රටාව තමයි පටිච්ච සමුපන්න චින්තන රටාව තවත්්චිත්‍ර තියෙන පුළුවන් ඇැබ ඒක තරම් ප්‍රබලනෑ පටිච්ච සමමුපපන්න චින්තනයට අපි බෞද්ධ ශ්‍රාවකාව පෙළඹවෝතුන් එයා හැමබිලාවකම අභ්‍යන්තරය කළඹගන්න ඒනම් අපි අභ්‍යන්තරය කැළඹෙනවනම් අපි කැළඹිලා තියෙන්නේ වෙන මොකාක්වත් නිසා නිමේ අ පටිච්ච සමුපන්න චින්තනය අපට නැතිකම නිසා පටිච්ච සමුපන චින්තනය අපට නැතිකම නිසා. එතුට පටිච්ච සමුපණ චිින්තනය අපට ආවුත් ඒ ඔස්සේ අපි ලක විමසන්නට ගත්ො හැම දාමත්්‍යයාට පේන්නේ අභ්‍යන්තරික අරබුදයක් ලෝකයේ අරබු දෙයක් ටිමි ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා ලෝකයේ පැත්තට විසිරිලා ගියාට සත්‍ය වසයෙන් අරබුදේ තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ. තුලාන්තේ තුළයි අරබුදේති. එතන ඇතුලාන්තයේ තුළ තියන අරබුදය හඳුරගණඩ බැරි වුණහම හැම දාමට එලි ෝකය ත්ත එක් අපි පැටලින දැනුත් අපට වෙන්නේ එක තමයි. එ ිය ෝක ඇතික පැටලි පටලි යන සමාජයක් තුළ බුදුරජාන්සික ශ්‍රාවක චින්තනයටට පසට හැමදාම අභියෝගයේ පේනීම කක්ද සැමදාමත් අභියෝගයේ පේන්නේ පින් නත්නී ඉපදී එතු බෞද්ධ චිින්තන නැති තැන හැමදාම අර් බුදේ පේන ජීවිතය. ජීවිතය ජීවත්වීම තම අභියෝගයේ විදියට දකින්නේ. එතු ජීවත්වීම අභියෝගයේ විදියට දැකලා ඒ දැක්මතුල සමහරට නිශ්චිත මඟ පෙන ීමක් ැබ නැත්තන්. ම් ජීවීම අභියෝගයක් න හොඳමදේ තම ජීවිත අතර ගන්නක කියලා සමට මියයන්න වනත් මැරෙන්ඩ වනත් ජීවිතය නැතිකරගන්න වනත් එයාගේ හිත පෙළබෙන්ඩ පුළුවන් ඒනන් දැන් අපි ඉපදීම අභියෝගය විදිර සැලකෝත් ජාති අභියෝග විර සැලකෝත් අපට අියෝගෙ ජයග්‍රහණය කිරීම පිණිස බෞද්ධ චිින්ත ඉහල ඉහලට කල්පනාකරගෙන යන්න පුළුවන්. එතු එ ඉහලට කල්පනා කරගෙන යනකොට අරබුදේ ලෝකයේ නිර්මාණී කරපු කෙනෙක් ඇත්ති නෑ අරබුදේ තමා තුළ ගොඩනැගුණු දෙයක් බව තමාටම වටහගන්න පුළුව. පින්වත්න බුදුරජාණන් වහම්සේගේ බුද්ධ දේශනාවෙන් බලනකොට මේ ගිහි සමාජයේ තුළ ගොඩා පරාජිත වෙලාතියෙන්නේ බුදුරජණක ශ්‍රාවකාාවෙන් බලනකොට අද ලංකාවයට සම්මාධීට්්‍යියවත් ොට සමාධි්්‍යිය ැති තැක ශ්‍රාවකයා තුළ පවතින විශාල අනාතකමක්. එකන අපි තුළ විශාල අනාතකමක් එකක් තමා අපේ ජීවිතය ඉස්ත්‍රහටයන්. එතුර සනාත කරන්න ලෝකී කවරුවත් ඇත්ති නෑ. එතු ඒක සනාත කර ගන්න අප විදිහකුත් නෑ. එතකොට දැන් අපි අනාත ශ්‍රාවක පිරිසක් විදියට අපට පේනෙත් කෙටිකාලීන අර්බෝධයක් වෙතර එකයි මේ ලෝකයේම මනිස් සුහිතාන්නේ ජීවිතය අභියෝගගේ හටියට. නමුත් ලෝකය අපට කවුරුවත් කියල දෙන්නේ මේ ලෝකයේ අර්බුදී යෙන ඉපදීම මත ලොකි විශාහ ම අර්බුදය ඉපදීම කියලා කවුරුවතට කියන්නේ නෑ ඒම නම් බුදුරජාණ වහසකේ ශ්‍රාවකයෙක් විදි අපි කල්පනා කළොත් බුදුරජාණ වහසික ශ්‍රාවකෙක් විදිර අපිට වීම සඳ පුළුවන්ගුණොත්. අපට හැම වෙලාවකම ගැඹුරු දර්ශනික ඥානයකට එකතු වෙලා අර සොකීය දෘෂ්ටිය තුළ හිරවෙලා ආත්ම දෘෂ්ටිය වඩාගන කෙලෙස්වලින් වැපිරිලා පේජීවිත ඉස්සර හට යද්ද කෙලෙස්වලින් අයිංගල සමාදිිට්ටිකත්වේ මත පිහිටලා අපේ ජීත ඉස්සරහට ගෙනයන්න පුළුවන්. එකක ඒ ඒ පනිවිඩය ඇතුලේදී අපි හැම කෙනෙක්ම පටිච්ච සමුපපන්නව ලෝකයේ විමසන්ඩ පටන්ගත්තොත් හේතු පලවසයෙන් ලෝකයේ බලන්ඩ පටන්ගත්තුොත් හේතු පලවසයෙන් ලෝකයේ තේරුම් ගන්න පටන්ගත්තොත්. බලාග නිද්ධයානිිවෙන්නේ බලාග නිද්ධනිවෙන්නේ එතකටඒ නිවීම කියන එක අප මුණගැහිලා නැත්තේ අපට බුදුරජණසු වදාළ අභියෝගය ඒ හැටියට අපට තේරුම් ගැඩ බැරි වෙලා තිය. ඒ වගේම බුදුරජනසගේ ශ්‍රාවකයක් විදියට ඔබට මං ඉතාම කරුණාවෙන් යෝජනා කරන්න තව දෙයක් ඒ තමයි හැම වෙලාවකම මේ ගිහි ජීවිතය අස්සේ ජීවිතාබියෝගේට ලෝකේ ලැස්තිකරවන්ඩිපා ජවිත අභියෝගයක් කියල පෙන්නලා ඒ අභියෝගය වෙනුවෙන් තමන්ගේ දරුව නෑස්තිි කරන්න තමන්ගේ පවුල් සංස්ථා තුළ සූධර්ම කදාගණඩ හැබැයි එහෙම හදාගත්තා කියලා අපට සංසාරික ලොකූ පිහිටක් නෑ මේ පවති අවුදු හැත්තැ පහකා සුවක කාලය තුළති අම්ිහිටක් කදාගන්න පුළුව ජීවිත ගොඩා කබියෝගේ ජයග්‍රහණය කරපු අයට ඒේසි අල්ම අතහැරල තමයි මෙිහි අඩු වුණ ජවිත ලොකම ්‍ර්නදියට සලස්කපු ජීවිතාබියෝගේ ලොකුමියෝග විදිර සහලකල ජීවිතය ජයග්‍රණයකරපු මිනිස්වේවා ඒයි අද සමහට මිකතාාව වහගනත් ඉන්න ඇති. එතුො ඒයිගේ ජීවිතයෙන් එයාලගින් අහලා බැලුවෝත්. එකළු කියාාවී ඒගොල්ලු හොයාගන ගියපු ආස්වාදය එකළු හොයාගනගියපු තෘපතිය තමන්ගේ සිත සම්තෘප්තිමත් කරල ඉවර කරන්න බැරි වනාා කිය යයි කියයි. එනම් මතකතියාග එක දෙයක් ඔබට තියෙන්නේ සම්තෘප්තිමත් කරලා ඉවර කරන්න බැරි හිතක්. මේ සම්තෘප්තිමත් කරල ඉවර කරන්න බැරි හිතක් තෘප්තිමත් කරලා ඉවර කරනවා කියල හිතනවන ඒකත් මෝඩකමක්. එතට මෙන්න මේ සිතේ ස්ොභාවය අපට අඳුන ගණ්ඩයි තියෙන්. එතුට සිතේ ස්වභාව අපට අඳුන ගෙන සිත අවබෝධ කරගන්නයි තියෙන. එතට සිත අවෝධ කලොත් තමයි සිතෙන් මිදෙන්ඩ පුුවන් වෙන්නේ. සිතෙන් මිදිය යුත්තේ සිතට සිතුවිලි වැටහීම දුක නිසා. තක මේ සිතට තුවිලි වැටහිෙන තාක්කල් දුක හටගන්නවා. සිතට සිතුවිලි වැටහහි නැත්තං එතන දුකනෑ. එතන දුක කියල එකක් ලෝකි නෑ. ඒනම් හොඳ දෙයක් මතක තියාගන්න. මොකදද බුදුරජාණන් වහන්සේ වදාළ විදියට තන්ගේ තමන්ගේ චින්තන රටාව හදාගන්නවා නං ඒ භාග්‍යවතු වහම්සේ වදා ැහහිම් බලන්ද. තමන්ගේ ඇස්තිකින් ලෝකේ බලන්ඩිපා. මසැසට ලෝකේ ගෝචරණය. මසට ගෝචර වෙන්නේ ්‍රමාණයක් විතරයි. ත්‍රමාණයක් විතරයි. ප්‍රඥ්ඥාවෙන් බලන්ඩ. තු ප්‍රඥාවෙන් බැලුවහම මනස්සට වඩා වැඩිසීමාවකට ලෝකේ පේන්න පටන් ගන්නවා. එතුරේ වැඩිසීමාවකට ලෝකේ පේනකොට ලොකී යථාර්ථවාදීව තමයි පේෙන්. නමුත් අපට ලෝකයේ අතාාර්ථය පේන්නේ. මොද අපි ලෝකයේ අතාාර්ථයේ බලන්ඩ හදන්න අපි ඇස් දෙකෙන්නම් ඒකා සාර්ථකයි ගො ඇස් දෙකට ලෝකේ අතාර්ථය ගෝචරනෑ. ම අපි බුරජාණන් වහන්සේ වදාළ විදියට අභියෝග හඳුනාගන්න ලෝට. ඒත් එක්කම ඒ අභියෝග හදාගත්ත තැනක ජීවිත අභියෝග අතහරින් දෙපා. ජීවිත අියෝගේ ට තිතා හොඳී මන දෙන්න. ඇබැයි විසාලම අභියෝගෙ එක විදිර සලකන්්ෙපා විශාලම අභියෝග ඉපදීම විදිර සලකන්ද. එතකොට ඉපදීමම නවතාගැනීම පිණිස ඔබට යම් කිසි මානයක් කොයාගන්න පුළුව. ඒඉපදීම නවතාගැනීම පිණස මානයට එකතු වෙච්ච තැනක ට අභ්‍යන්තය වෙනස් කර ගන්න පුළුවන්. එදර එම අභ්‍යන්ත්‍රයේ වෙනස් කරගඩ කැමති දක්ෂ ශ්‍රාවකයක් නම් පින්වත්නී බුදුරජාණන් වහන්සේ වදාල් විදියට මේ සම්පූර්ණ මටිනාකම මේ පරිහරණය කරන ලෝකේයටටම පවරන්ඩිපා මේ පරිහරණය කරන ලෝකය තුළත් හැම වෙලාකොම නිවීම පිස කමට හනක් කොයන් මේ හෑම තැනකම නිවීම සම්බන්ධ කමටහන්තියනවා අපි පරිහරණය කරන ගහ කොල තුළ සතාසිූපාව තුළ එවගේ මේ පාරිසිරික සාධක තුළ හැම්මත් තැනකම අවබෝධය පිණිස කමට හන්තියෙන. එතකටට ජීවිතය දරමයේ හැඩයකින් බලන කොට ඒ ධර්මය හැඩේම් බලන ශ්‍රාවකයාට කොහොමද ලෝකේ පේන. කොයි විදියට ද අරබුදේ පේන්නේ. පන්නත්න බුදුරජාණන් වහන්සේ වදාලා ජාති අභියෝග නං ඉපදීමම නං මේ ප්‍රශ්නයට හේතුව ඇයි ඉපදුනයේ කියලා ධර්මය හරහා බලන්න පුළුවන්. ඉපදුනේ ඇයි කියලා ධර්මය හරහා බලන කොට ඉපදීමට හේතුව ධර්මය හරහා ලැබෙන ෝොමකක්ද. බවපච්චයා ජාති. විපාක පිණිස කර්ම සකස්වුුණු නිසා උපදිනෝ. ඉපදීමට අම්මතාත්තා වග කියන්නට ඕන්නේ. එතොට මේ අපි ඉපදුනාන ඇයි ඔයාලා අපිම නඩත්තු කරන්න ඕන. ඇයිවල්ට අප නත්තු කරන්න බැරි. එලියට ඇගිල්ලදික්කරන්න දෙපා. ඉපදීම අම තාතට ඕන විදිර සිදධවෙශකන් නෙමී. එතුනි ඉපදීමට අම්මතාත්තමන බලපාන්නේ හොඳ අම්මලතාත්තල ඉන්නවා. ඇයි ඒගුල්ට අංගවි කල දරුබිවෙන්නේ. එකගුල කවදාවත් බලාපොරත්තු වෙන්නේන අංගවිකළ දරයි. අම්ම කෙනෙක කවදාවත් තමන්ට අංගවි කළ ඉන්ද්‍රියන් නිවැරදිව මෝරලා නැති ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් පවතින දරුවේ එකේ අම්ම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ. එහෙම වනාට හොඳ නිරෝගී අම්මා අවරු ඉන්නවා නිරෝගී අම්මා අවරු ඉන්නවා. ඒ අම්මලාට ශරීර විකලත්වයට විගලත්වයක් සහිත දරුවු හම්බේෙනවා. ඇයි එහෙම වෙන්නේ. ජීව විද්‍යාත්මකවගත්තත් බොහොම නිරෝගී සම්පන්න මවරු සමහරයි. නමුත් මේ අඟවිිකල දරු බිහිවෙෙන් යයි එක ජානමයේ හේතු ජීවවිද්‍යාත්මක හේතුක් තියෙන පුළුවන් එබැයි හේතු නැතිකෙනෙකට තංගවවි කළ දරුවේ කම්බේ න අප ඇත නවතින් ෝන හේතුව එතනද බුදුරජනසක ධර්මීෙන් ිහා ගන්නවා වෙන වෙන විකල්පයක් නන්නේෑ මේ ප්‍රතිසන්දිී විඤ්ඥානී පිහිටන්නේ ප්‍රතිසන්දි විඥානය පිහිටන්නේ පිවත්න කර්මීටනු ප්‍රතිසන්දදි ගෙනැදන්නේ කාරමය දරුවී කිප දෙෙන්න්නට බලපාන හේතු තුනක් තියෙන එකක් තමයි මාතානං උතුනීහෝති අම්මමා ඉරතුමත්ත ඉන්ඩෝඩ ඒැන වැඩ වැඩිවර පත්වච කාතාවක් වෙන්ඩෝන දෙවැනිකාරණය තමයි දෙමවපියන්ගේ එකතුවක් ස්ත්‍රියකගේ සහ පුරුෂයගේ එකතුවක්තියෙන් ඕෝඩ තුංගෙන එක තමයි ප්‍රතිසන්දි විඤ්ඥාණය පැමිණෙන්ඩෝඩ ප්‍රතිසන්ධ විඥ්ානය පැමණුනේ නැත්තන් කලයක් වැඩෙන්න්නේ බටහිරලෝක මොනකතා කිව්වත් ප්‍රතිසන්දි ඥානය පැමිච්චනිසාතමයි කලේ වැඩෙන්නේ. ඕකන මහා නිධාන කියන සූත්‍රය තියෙනවා. යම්බලාක ප්‍රතිසන්ඳදි විඥාණී පැමණු නැත්තං නාමරූප වැඩෙන් න්නත්නේ යතන හැදන්නිත් නෑ. එම් අම්මකිෙනෙක් දරුවෙ කුස තුළ පිළිබසිඳ ගෙන කියල දැනගන්නේ ප්‍රතිසන්දිි විඤ්ඥාණ පැමිණිච්ච නිසා. එනම් ප්‍රතිසන්දියට, ප්‍රතිසන්ධියය පිණිස විඤඥාණී පැමිණීම සිද්ධිය යුතුයි. එද අම්ම කෙනෙක් දැනගන්න න මගේ කුසේ දරුවක්කින් වා කෙකටඒකට අර කායිකව ය අම්මා තුළ ඇතිවෙන වෙනස්කම් ඒ මේ නිසාමකෙනෙකට දැගන්න පුළන් ඒවා ඔස්සේ විද්‍යාත්මක පරීක්ෂණවලට ගයාාට පත්සේ කුස තුළ කලයක් වැඩෙන බව යම දැනගන්නවා. එතකොට කුස තුළ කලලයක් වැඩෙන්න්නේ ඇයි. කුස තුළ කලලයක් වැඩෙන්නේ ප්‍රතිසන්ධ විඤ්ානයක් පැමිණිච්ච නිසා. එතක කු කුසතුල කලයේ වැඩෙනකොට. එහමනන් දැම් බුදුදහම ඔය ගබසාාව වගේ දේකට විරුද්ධයි. හේතුව මොකක්ද. හේතුව ප්‍රතින්ධ විඥායක් පැමිණි ලතින සාධාරණී කරය කරන්න අපි ගොඩක් හේතු ඇති අංගවි කළ ගැබක් බාලවයස්කාරියකට පිටි ගැබක් ඊට පස්සේ නුසුදුස කාේ පිහිටිය ගැක් බලාපොරොත්තුන් නෑම මේ කාලේෙ කුසක් අප බලාපොරොතුනය දරුවෙක් නමු අපට දරුවෙක් ලැබි ලවගේ මේ හතු ගොඩා කිව්වට. ප්‍රතිසන්දි වි්ඥානයේ නොපැමිණියයොත් ප්‍රතිසන්දි විඥානී පැමිණි නැත්තං පින්නත්නී කලලේ වැඩින් නෑ. එම ඒක ජීවවිෙක් විදියටයි බුදුදහම සලකන්නද ෝකයේ සමහරටවල්තියනවා සති තුනකින් ගප්ෂා කරට කමක් නෑ සති හයකින් කලාට කමක් නෑ කියලර සානුකම්පිත නිරණයක හොයනවා නමුත් බුදුදහම යම්වෙලාවක අම්මක් කෙ ග්සාාවක් කලොත් එක වදකාගාරයක් එයාගේ කුස විදිටයි සලකන්නේ නමුත් එයායටත් කියන්න සාාරණ හිීතු ඇති පිට ධමින්න්නනමික ලිහා ගඩ වෙන්නේ දැ මටම කියන්ඩ උමනාවනේ ගක්සාාව ගැන නිමි නමුත් එනම් කලලේ වැඩෙනවා කියන්නේ ප්‍රතිසන්ධි විඤ්ඥානය පැමිණිලා කියන එකයි. එක ප්‍රතින්ද විංඥාය පැමිණු නත්තන් කල කියනෙ එක වැඩෙන්නේ. ඊට පස්සේ පින්වත්නඒස නාමරූප ධර්මයන් වැඩීම පිණිස එකට අපි ෙන ප්‍රවෘතිය පැවැත්ම පිණිස ඒත් විඥ්ානීත න්දෝඩ. බැරිවිලාහරි ප්‍රතිසන්දි විඥා බැහැර වුණොත් ප්‍රතිසන්දි විඥානි බැර වුණොත් ඒ කලේ වැඩින්නේ. ඒරම් අප්‍ර තේරනවා ප්‍රතිසන්දිියටත් පැවැත්මටත් ප්‍රතිසන්දිියටත් පැවැත්මටත් දෙකටම වි්ඥාණයක් බැසගන්්ඩෝඩ. විඤ්ඥානි බැරිවෙලාහරි පිටවනුත් පිඥාණ පිට වේ‍ය තැනක පින්වත්නී එතන නාම රප වැඩෙන් න්නත් නේ යතන හැදින්නිිත් නෑ එතකොට අපි කියෙනවා ඒ කලේ ගක්සා වනා කියලා. එට එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඇයිහෙම උනේ කියලහන්න පුළුවන් ඇයිහෙම විඥානය පිට වෙන්නේ කියලහන්න පුළුවන් විඤ්ඥාණය පිහිටන්නේ හේතු ප්‍රත්්තියන්ගේ මොක අදහේතුව සංකාර පච්චය විං්ඥාන සංස්කාරවලට අනුව වි්ඥාය පිහිටන් එහෙම නම් ම මේ කාරණය සියල්ලම කිව්වේ අද කෙනෙක් කියන්න පුළුවන් මේ යම්පුද්ගලයෙකුට අදහසක් එන්න පුළුවන් අම්මට තාත්තට ඕන විදියට අපි හැදුනා වගේ අදහසක් බදුරජනෝසික ධර්මය පිළිගන්න කතාව නෙමේ. බුදුරජානෝසික ධර්මී පිළිගන්න කතාව තමයි යම්වෙලාවක ප්‍රතින්ද විඤ්ඥානය පැමිණෙනවනන් ඒ ප්‍රතිසන්ධී වි්ඥානය පැමිණන්නේ කර්මීයට අනුව. එන වි්ඥානි පිහිටන්නේ කර්මීයට අනුව. අම්මට තාත්තට ඕන විදිහයට ඒ අයට කැමැත්ත විදියට නෙමේ. ඒ ඒයට කැමති විදිට නිම පිහිටන්නේ කියෙ හොඳටම පහැදිලි වෙන පිරිමි දරුවක බලා පොත්වය අම් ගැනු ම හිහම්බේ. මදන්න හත්තේ න ගොල්ල ය පිරිමි ද ඒගොල්ලට අවශ්‍යයි කියලා දරුව පස් දෙනෙක් ලැබුණ පස් දෙනම ගැහැනු ලමයි. එක ආදරයෙන් රැකබලාගෙන ඉන්නවා. නමුත් අපට එක දෙයක් තේරෙ නොමොකක්ද එන ඉපදීම කියනෙ එක දෙමවපියන්ට ඕන විදිර වෙච්චක්නමි. ඒ බුදුරජාසික ධර්මී පිළිගන්න. බුදුරජානන්සක ධර්මී කියන්නේ යම්බෙලාවක උපදින්නේ කුමක් නිසාද උපදින්නේ. ර්මවිඤ්ානය පැමිණීම නිසා කර්මවිඤ්ඥානයේ පැමිණෙනවා කියල කියැනෙමකදද. කර්මවිඤ්ඥානයේ පැමිණින්නේ කර්මයට අනුව එනම් යම් කෙනෙක් පිළිසිඳ ගන්නේ කර්මීට සාපයච්චෝ. ඒ ඒ කලලය වැඩිලා ඊට පස්ස පැවැත්ම තහවුරු කරන්නේ ආහාරයයි ඉරුතුවයි. ඒගැන මේ රූපය පවතිඉන්නේ ආහාරය මත. එතකොට එහෙමනම් මේ මිබඳු ලෝකයක ඉන්න කියල මේ අතාර්ථය අවබෝධ කරගත්ත තැනක, පන එයාට මේ ලෝකයේ සත්‍යයාගේ පහලවීම ඉපදීම පිළිබඳ බොහොම පලල් පරිචයක් ඇතිව වෙන පලල් කල්පනාවක් ඇතිවෙනවා. ත දැන් අපි හැම වෙලාවකම බුදුරජනසක ශ්‍රාවක විදිර කොහොම දකින් දඕනකිවේ බදුරජනස්සික ශ්‍රාවක විදියට අපි දකිින් ඩෝන කියලකිවේ මකක්්ද ලෝකේ ලොකුම අභියෝගයේ තමයි ඉපදීම නමුත් සමස්ත ලෝකයේ අභියෝග විදියට සලකාන්නේ ජීවත්වීම. තොට ජීවත්වීමම අභියෝගයේ විදිට සලකද්දී ඉපදීම අභියෝගයේ විදිට සැලකෝතුන් එයාටට බොම ගැඹුරු තැකින් විශලේෂණය කරලා විමසලා තෙරු ගන්න පුළුවන්කමක් තියෙනවා. එද දැමි ලංකාභේ මිනිසුන්ගේ චින්තන රටාවේ අර පිච්ච සමුපන්න චින්තනය හුර වෙලාන ඇති බවක් පේෙන්ට තියෙනවා. තොට දැන් ඉපදීමට හේතුව මකද ජාතියට හේතුව කර්මය බවපච්චා ජාතියනවා අපි බවය කියලා ැනෙ විපාක පිණිස කරම සකස්වීම. යම්වෙලාවක පෙරජීවිතය අවිද්‍යා සහගතව පින් පව් කරගත්තා නං ඒක විාකයක් විදිර තමයි මේ ඔබ පහල වෙලා ඉන්නේ. දෙමව්පියන්ට ඕන විදිරම නමි. එතකොට මේ බොහොම පලල්ලො දැනගත්තට පස්සේ රාත්මිය වයෙන් පවතින දෘෂ්ටි අයින් කරගන බොහො මැදහත් නිවාහල් චිතනයකින්ට ලෝකේ බලන්නපුළුව. දෙැ අපි තේර ලෝකයේ මිනිසුන්ගේ චින්තනය නිවහල් නෑ නිදහස් චින්තනයක් නෑ. මිනිසුගේ චිින්තන හිර වෙලා තියනවා. ට හේතුව තමයි එකළගේ ප්‍රඥාවට ආමන්තරණය කරන්න පුළුවන් සාකච්ඥාව. ප්‍රඥාවට ආමාන්තරනය කරන්න පුළුවන් කතාවක අයට මුණ ගැහිලනෑ. එතුර පටිච්ෂම්පන විමසල බලනකොට අප තේරෙනවා ඉපදුී විපාහක පිණිස කරම සකස්විච්ච නිසා. එතුොට විපාක පිණිස පෙරජීවිතයේ කාර පටිච්ච සමපාදය කියනවා පෙරජීවිතය අවිද්‍යාසාගතව පින් පව් කරගත්තකේ විපාකයක් තමයි ඔබට මේ මුණ ගැහිලා තියෙන. තු ජීවිතය අවිද්‍යා සහගතව පින් පව් විතරක්ම කරකර හිටියෝම්. අනාගතයටත් අනාගතයටත් ඉපදෙමින් මැරමින් යන බවගමන නවත්ත ගන්න හම්බෙෙන් නෑ. ද ලංකාව මිනිසුන්ගේ චිින්තනය බලන්න ලංකාව ිනිසු පින ගෙන විතරා හිතන්නේ. නමුත් ලංකාවේ බහතරයක් දා හිතාන්න නෑ හැනික හිතලවත් බලන්නේනෑ පිනත් පින කියල කියන්නේ තවිද්‍යාව ම ගොඩන ගි චත්යක් කියල පිළිගන්නේ හම හින්න ැතිත්න්නේ එකන මේ පිනට ගරාවට නෙමේ මේ කියන්නේ පින කියනක මාර්ගයට හත්්‍ය අවශ්‍යයි බොහොම හොඳ දෙයක් පින්කරණෙක ඉතාම හොඳ දෙයක් පින කියන ඉතාම වැදගත් සහ ඉතානි වැරදි අවස්ථාවක් මොකද ප්‍රතිපත්තියට අවශ්‍යයි මාර්ගයේදී පිනාාත හැරිනො එක වෙනම දෙයක් නමුත් ප්‍රතිපත්තියට පිනා අවශ්‍යයි පින විතරක් බිනන්දනය කර කරන්නවන ීට වඩාදයක් එයාට හම්බෙන් නැත්ත එක හරි අපාධයක්. එකන බෞද්ධ චින්තනය පිනමත ඇපෙන එකක් නෙමී පින ගැන විතරක්ශ්‍රාව කියයටට කියන්න බුදුරජාන්සල පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේල්ලා පැහැදිලි කරන කියවීම ඊට වඩා පලල් එක. ඒක මේ මූලික දේශනාවක් හැටියට අපි මේ දේශනාව පටන් ගන්නේ එත මේ දේශනාව ඔස්සේ අපි තා ගැුරු විශේෂන ක කියපයක් සේ දශන මාලාාවක් විදිරමික දේශකරට බලාපොරොත්තුවයෙනවා ම ගැඹුරු ස්පර්ෂක ගත්තෝොත්. පින්වත්නී අදට වඩා හිටනිවෙනවා. හෙටට වඩා අනිද්ධට නිවෙනවා. නමුත් ලංකාවේ මිනිසුන්ගේ ඇතුළ බැලුවට පත්සයට තේරෙනවා ඇතුළ සුවපත්නේ. අභ්‍යන්තරයේ සුවපත්නේ මිනිසුන්ගේ හර්ධසාක්ෂි තුවාල සහිතයි. එතුරේඒ තුවාල සහිත හදව තරී ලේසියෙන් පාර්ඩ පුළුවන්. එතුො තුවාල සහිත හදවතක් පාරණක ගොඩක්කමාරුුණේ ලංකාව මිනිසුන් තියෙනි පෑරෙන හිතා. එතකට ඒහිත පෑරෙනවා ඒ හිත පෑරෙනකොට පෑරෙන් නඇත්තන් සමහර මිනිසු බලින් පාරගන්නවා එච්චරට වේදනාව හුරුයි නමුත් බුදුරජනසක ධරමී ඔස්සේ අපට බලන්න පුළුවන්නන් අපට ලැබෙනවා සුවපත්තිීතක් කය වියපත් වනත්කමක් නෑ සුවපත්තිීතක් නන්ති කයිවියපත් වනට කමක් නෑ හැබ සිතත වියපත් කරගන්ඩ එපා සිත සුවපත් කරගන්ඩ එතු සිත සුවපත් කරන ශ්‍රාවකයේ කල්පනා කරන්න ඕන විදිහ ගැන තමයි අපි මේ දේශනවිදිී ඔබ අනු දැන වදාරන්නේ පැහැදිලි කරන්නේ. එතුොට දැම්මක සරලවී ග්‍රහයක්මට වඩා ගැඹුරක් මේක තියෙනවාඒමම් ද බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා පින විරක් බිනන්දන්නේ ොකල තුයි හොතර පින්කරණඩඕන අවස්ථාව ලැබෙන විදිට පින් කරන්න ඒවගේ ැහැම වෙලාවකුම් පින දකිින්ද. කුසලේ දකිින්ද. තර ඒ ගොඩාක්තිනෙක් දන්නේ නෑ කුසලේ දකිින්ද. මංගවටඉතා කරුණාවෙන් එක දෙක් කියන්නම් තමන්ගේ යුතුකම් ටික ඇතුළි පවා කුසලේ දකින්ද. තමන් යුතුකම් කරනුවනි මනවද යුතුකම් දරුවගේ යුතුකම්. බිරිදගේ යුතුකම්. අම්මතාත්තගේ යුතුකම්. ස්වාමියගේ යුතුකම්. යුතුකම් යුතුකම් කියලකොට සකපට තියෙනනි ඔය යුතුකම් ටික ඇතුළෙ පවා කුසලේ දකිින්ද. දරුවාගේ යුතුකන් ටික අම්මකිෙනෙක් පැහැහරිට ඕන්න. දරුවාගේ යුතුකම් ටික අම්මා කරද්දිී ඒ යුතුකම් ටිකම කුසලයක් විදියට දකින්න පුළුවන්න. ඒ යුතුකම වනාහි කුසලයක් විදියට දකින්න පුළුවන්නන් ඒක බොහොම දියුණු චින්තනයක්. එතොට ඒ කුසලය තුළ තමන්ට එහෙම අධිෂ්ඨානය කරන්න පුළුවන්නම්. ඒ අදිිෂ්ඨානය කරන වැඩපිළිවෙල තුළ යාට නිවන් මාර්ගයට දාල මටහනක් යුතුකම්ටි ඇතුලෙත් හොයා ගන්න පුළුව දැංගඔබටර ඒක එකැන ඒ චින්තනය තමන්ගේර ආත්ම දුෘෂ්ටයක් තියෙනවානි ම මගේ දරවා මගේ බිරිද මගේ ස්වාමිය මගේ අම් මගේ තාත්ත කියලාර මගේ මගේ කියල ගතියක් පින්වත්නි අපේ මනසේ හැපපෙනවා ඒ මගේ මගේ කියන ගතිය හැපෙන තාකල් ඒ මම මම කියන හැඟීම හැපෙන තාකල් අපට දුකගලනික නවතින්නේ මගේ ලෝකේ මගේ වසගේ පවත්ව ගණන්න ගින් තමයි අදත් අඩ වෙලාතිය. හැබැයි බී පරිබාහිර ලෝකය තුළත් මගේ අභ්‍යන්තර ලෝකය තුළත් මගේ කියලා. මම කියලා මගේ වසගේ පවත්වන්නේ කියල ගණ්ඩ අබමල් රේනුවක හරි මොනොහරිතිය නොද. මොකක්වත් නෑ. ඒ නැතිකමට අපිගෙන ශුූ්‍යයි කියලා. එතු ශූන්‍යයි කියල කියන්නේ ලෝකේ ශූඥ්‍යතා වාදය කියලෙ කුත්තියනවා ශූන්‍යයි කියැන මොකක්වත් නෑ කියන එක නෙවෙයි. ශූන්‍යයි කියන්නේ හිස් කියනා අදහස නිමේ. ශෝ්‍යයයි කියල කියන්නේ ආත්ම සාරයෙන් තමන්ගේ වසගේ පවත්වන්න පුළුවන් ලෝකේ මොක කත් නෑ. නමුත් අප අදත් හිතාගෙනනි නවා අපේ අවිද්‍යාවට මගේ වසගේ පවත්වේ හැකි ෝකේක ම ඉන්නවා කියලා හිතාගෙනන්නවා. අත් පෙර ජීවිතය හැරිල බලන්න ඔබේ වසගේ පවත්වන්න පුළුවන් මොනෝහරි කොටසක් තිබ්බද. මොකත් නෑ. එක්කව අපි හිතාගෙන නවා එලිය ලෝකයේ අප වසගේ තියන්න පුළුවන් කියලා. එක්ව හිතාගෙන මගේ අ්‍යන්තර ෝක මගේ වසගේ තයාගන්න පුළුවන් කිය. හිතාගනො මේ ලෝකය අදකින මගේ හිත මගේ වසගේ තියා ගන්න පුුවන්ගේල් එකක්වත් තමන්ගේ වසගේ තියාගණඩ බෑ හේතුව තමයි එලිය තියෙන ලෝකයත් විපරිනාමයට පත්වෙනවා අ නිත්තිවලයනවා එලිය ලෝක අදදකින මගේ රූපයත් අනිත්තිවෙලයනවා අනාත්මවෙල යනවා විපරිනාමයට පත්වල යන ඒවගේ එලිය ලෝක අද්දකිනවට මාතුළල මනසිකාරයෙන් පහල වෙනවා හිතක් ඒ හිත් අනනිත්්‍ය වලයන විරිනාමයට පත්වනව වෙනස්ලයන කොට හෙමම්ම මේ වෙනස් වෙනන ලෝකයක තමයි අපි මොකදදෝ එකක් හොයාගෙන දුවන්නේ ඒ දුවන එක කාටවත් හම්බ වෙලානෑ ඒයි පුදුමී කියන්නේ ඔබට සහරට සල්ලි නැතිකොට හිතේ ව සල්ලි තිබ්බොත් ප්‍රශ්ණීවරයි කියලා සල්ලි හම්බ කරපුයගෙන් අහල බලන්ඩ ප්‍රශ්නීවරද කියල ඒගොලු කියාවි මටත් වෙන ප්‍රශ්නයක් තියෙන බව ඒ මේ හිත හැමදාමත් පෙරලෙනෝ අදර සාපේක්ෂ අදාස්වාදේ ගැලපුනාට අදහිල්ල පවාදේ හිත හෙටඉල්ලන්නේ. හෙටහිල්ල නාස්වාදේ නි්දට ඉල්ලන්නේ. ඇයි. සිත කායු කාලයේ චිත් අක්ෂණයයි. මේ වයිතා පරිසමින් අපි ලි ගණ්ඩ ඕන දේවල්. පින්වත්න දැ මේ විදිට බ්ලෝකේ බලනකොට හැම වෙලාවකම තමන්ගේ යුතුකම් ටික පවා බලන්ඩ පුළුවන්නන් කුසලයක් විදිහට, තන් යුතුකම් ටි කරන වෙලාවෙත් ඒක විදර්ශනමයේ ප්‍රඥාවකින් ගෝචර කරගෙන බලන්න පුළුවන්න්. එතන දක්ෂ ශ්‍රාවක භාවයක්තිේ නිකම්ම ශ්‍රාවක භාවයක් නමි. පුදදුම තරන් දක්ෂ ශ්‍රාවක භාවය. එතුේ දක්ෂ ශ්‍රාවකයට පේන සීම වෙන එකක්. දැන් අපිට යුතුකම කියන එක අපිට තේරෙන්නේ මේ ජීවිතය පවත්වා ගැනීම පිණස මතුව චභියෝගයක් විදියට. එතේ යුතුකම්ටිකස් එක්කම අප හැපි හැපිින්න්නවා හැබැයි පින්නවත්න. ැඹුරින් බලන්න යුතුකමටි යුතුකම තුළ පවා තමන් කුසලතාවයක් විදියට දකින්න, කුසලය විදියට දකින්න. තමන්ගේ දරුවාගේ යුතුක දරුවා වෙනුවෙන් මම වැඩකරන එක දරුවාට ක්ඩ බොන්්ඩ දෙනක යුතුකමක් කියලා දකිනවා වෙනුවට දරුවාට කණ් බොඩ්ඩ දෙනක දර යුතුකම්්ටික කරනෙ එක කුසලයක් විදියට දකින්න පුළුවන් වනුත් ඒකත්තයාට නිවන් මාර්ගයේ පැත්තට මාවතක් කරගන්න පුළුවන්. දරුවා තුළ බාහිර ආයතනය දකින්න. දරුවා දකින මා තුළ අභ්‍යන්තරායතනය දකිින්ට. දරුවා කියන්නේ බාහිර ආයතනය දකින්න. දරවා අත් දකින තමන් දරුවා සමඟ කතා කරන තමන් දරුවගේ යුතුකම් වගහිමම් ටිතියෙන් කරන කමන් තමන් තුළ ක්‍රියාත්මකන අභ්‍යන්තරාහිතනය දකින්න. ඒ දැක්ම තුළ ඔබට පුළුවන් රාත්ම දෘෂ්ටිය කඩාගන නැගී සිටින කව දාවත් ජීවිත එපාවි නෑ. තැකෙනෙ කියන පුළන් එතකට අපට දරුවත් එපාවි කව දාවත් එපාවින්නේ ැබයි සමස්ත දරුවන් කරෙහි ඔබට කරුණාවක් උපද වෙන දර වඩා එතකොට මේ මගේ දරුවා මේ මගේ දරවා මේ කියලා ආත්ම දෘෂ්ටිය මැදින්තියාගෙන ලෝක දරුව බෙගනින් නොන ඔබ එතවට ආත් දෘෂ්ටියය මදීන්තියාග මෙයා මගේ දරවා මෙයා ගේ නවන දරුව කියල ඔබ බෙද බෙදග ඉන්න කොට මගේ දරුවට මොකක් කරිුනුත් මගේ හිතට දුක ගැලුවට මගේ නොන දරුවට මොක් කරිියුත් ඔබට දු කගලන්නේ නෑ ඇයි ඔබ හිතින් බෙදාගෙනන මෙයා මගේ දරුව මෙයා මගේ නොවන දරුව කියලා ගේ මගේ කියලා මනසේ හැප්පෙන ගතිය ටික කඩුවුනොත්. මම මම කියල ඔබේ හිතේ හැප්පෙන ගතිය ටික කඩුනොත්. පිනත්ඥයට වෙන තරන් දුක ගලන්නේ මොකද දුක කියන්නේ හිතට සිතුවිලි ගලනිකමයි. සිතුවිල ගලා නැත්තන් දුක කියලක අපට අදක්කන්න ලැබින්නේ. තමා තුළ සිතුවිලි ගලනිකමයි දුක කියන්නේ. ලෝකේ සිදුවීම කියන්නේ දු නිමේ හිතන්න දැන් මේ වෙලාේ ඔබගේ පවුලේ කෙනකුට කටහරි කණදරයක් වෙලා. එහම කරදරයක් වනේ සිද්ධිය සිද්ධවෙලා ඉවරයි ද. දැ සිදධිය සිද්ධ වුන වෙලාවෙ ඔබට දුකහට ගන්නවාද හට ගන්නේ. හැබැයි ලෝකී සම්සිද්ධයක්ක් විදිරික සිද් වෙලා ඉවරද නැද්ද. සම්සිද්ධියක් විදිර සිද් වෙලා ඉවරයි. ැ සම්සිද්ධියක් විදිර සිද්ධවෙලා ඉවරයි නං අපි ති දුක ගලන්ඩිපාය. එන ලෝක සිදුවීමට නෙමේ දුක ගලන්නේ. එඒ දුවීම සබන්ධ තමා තුළ ස්කන්දයන්ගේ පහලවීම සිතුවිලි ගැලීම නිසයි දුකහට ගන්න දැ ඔබ මේ බනාහගනන්න වෙලා කාටහරි ඔබේ පවලිෙනිකුට කරදයක් වෙලා කියල එකකා ිප කල්පනයකම හම නාට නෙමේ මේ එක්රාවිදික තේරුම් ගැනීමට පිය දහසක් කරගමු එතකට තමන්ගේ කෙනෙකුට කරදරයක් වෙල හැබයි ඔබ දන්නේ ඔ ේ අතේ ංග දුරකතනයක් නෑ එක පිතම දැව මර කියත හෙමත් කියලා එත ඒකට එකට යම් කෙනෙක් ඒ පනිවිඩේ කියන්න උත්සාහ කරනවා. නමුත් ඔබ දුරකතනය අංස කරන්නේ. ඔබ දුරකතනයට ප්‍රතිචාරදක් පන්නේ. එතු ඔබ දුරකතනයට ප්‍රතිචාරදක් වන්නේ නැතිවුුණාට පස්සේ. ඒ දුරකතනයට ගත්ත කෙන. මිටින් විට ිටින් විට ගන්න දැන් ඔබම බනහිමිවවෙල පාඩුුව අදවයකඉන්න දවසනී. එතුට ඒ යම් කෙනෙක් එයා ය ඇමතුමක් අරගන ඔයා ඇයි මට ගත්ත මට මිච්චර වෙලාවක් හොයා ඇමතුම් අරගෙන තියෙනවා. මට මොකට දෝයා මේ තරම් වෙලාවාක් කැමතුම් ගත්තේ කලලා බහනකොට දැම්මන් ගොඩක් සැහැන වෙලාවක් ගත්තා මෙන මේ හවලාට කරදරයක් වුණා යා දැන් රෝහලෙ ඉන්නේ කියලා කියනවා. එතකොට ඔබට හර සෝත විඤඥානයේ පහල වෙලා ඒ අනුව සඥ සබ්ද සඥාව හටගන ඊට පස් ඒකට අනුව දුක්කවේදනාව ගලලා ඒ එකට අනු සිතු විිහිර ගන්නකට බ දක් වැහ න කට අඩන්න පුුවන්. වැලපෙන්න්න පුළුවන්. සෝසසුම් හෙලන්න පුළුවන්. කෑ ගහන්න පුළුවන්. විශාල වසයෙන් රූපය පවා වෙනස්කමක් ඇති වෙනවා. ඒ නනාම ධර්මය සුරෙන් රූපය පවා වෙනස් කම්වලට් පත්නනා පියකරගෙන චිත්තජ රූප කියල. එතට ලෝක සිදුව සිදුවීම පදනම් කරගෙන සිතුවිලි ගලනකද දුක. ලෝකයේ සිදුවීම දුකනමි සිදුවීම දුකනම් බන පටන්ගණ්ඩත් කලින්යේ සිද්ධියවෙලාතියන්නේ ඒ වෙලාවි දල දු ගලන් ෝන. සිදිය සිද් වෙලා රයි සිද්ිය සිද්වෙලා වරුණට ඔබ දුක් කටගත්ති නෑ. ඒන ලෝකයේ තමන් තුළ ස්කන්දයන් පහළ වෙනවාද අන්න ඒක තමයි දුක. සිතුවිලි ගලනවාද අන්න ඒක තමයි දුක. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට අනු දැනවදාලේ සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කා. එතවට සංශිප්තව ගත්තහම පංචෝපාදාන ස්කන්දේ තමයි දුක කියල කිය ය ධර්මී පහැදිලි කරන විදිහයට. එව අරික දෙයක්ත් තේර නොමොකක්ද. ඒ අපට තේරෙන දේ තමයි පින්වත්නී ලෝක සිතුවිලි ගැලීම තමයි දුක කියලා කියන්න. සිතුවිලි ගලන් නැත්තන් දුකක්නෑ. කායික දුක මානුස්සික දුක කියලපි දුක කතා කලාට සිතුවිල ගලන් නැත්තන් කායික දුකවත් වැැටහෙන්නේ. දැව්කි නොනද මට කොද අමාරුවෝතියනවා. මට බඩය අමාරුවෝතියනවා. අතේ අමාරුවෝතියනවා කකුලේ අමාරෝතියනවා ධනහිස්සව අමාරෝතියනවා කියලා. ඔබ ලෝකී නොඒ කමාරුකන් ගැන කියනවා. හැබැයි ඒ අමාරුකම දනහිසේ අමාරුව වනාට, සිත යතා පරිදි ක්‍රියාත්මක නැත්තං දනහිසේ අමාරුවනි දනහිස තියෙන බවත් බට වැටහෙන්නේ. මගේ කොන්දරි දෙනවා කොන්දරි දෙනව කිව්වට කායික බේදනාවක් කිය කිව්වට බේදන වැටහෙන්නේ හිතට. ඒබේදනාවත් වැටහෙන්නේ සිතුවිලි ගලනක විතරයි. සිතුවිල ගලනකං විතරයි. කොඳද අරුව තියෙනව කිව්වට මනසිකාරය වෙන පැත්තක නම් තියෙන්නේ කොන්ද අමාරුව විතරක් නෙමෙයි කොන්දවත් ඔබට වැටහෙන්නේ. මේ එක ද තේරුන්ගන්න මේ බුදු දහම පැදිලිරන ගැම්ඹුර මොකක්ද. යම්තාක් සිතුවිි ගලනොවද ඒතා දුකතියනවා. ඒනම් දුකවනාහි සිතුවිලි ගැලීමමයි. සිතුවිලි ගල නැත්තන් දුක දන්නත්නෑ දුක වැටහෙන් ෙත්නෑ දුකට හේමකක්තින බව පටහෙන්නේ. ො එහමනම් මිනිසුන්ට මේ තමන්ගේ සිතාවවබෝධ කරගන්නයිතියෙන්නේ? සිත අවබෝධ කරනවා වෙනුවට ලංකාව බහතරයක් මිනිස්සු කරන්නේ මේ එලිය වැඩ ටිකක් කර කර ඉන්නවා. මේ ගොඩ නැගිලිවල වැඩ. ටයිල් අල්ලනේවා. රන් වැටවල් ගහනේවා. ඊටස චෛත්‍යවලට කරන එක විවිධාකාර දේවල්. ඒවා කර කර ඉන්නවා. හැබ ඒවා මත යම් කිසි ආකාරයක යහපතක් ඒ පුද්ගලයට වෙනවා. එ ඒ මොහොතේ හිත හදාගඩ යායට හරිියට දව කරනවා. හැබැයි මතක තියාග්ඩ. තමන්ගේ සිත ප්‍රඥාවෙන් අවබෝධ කරගඩ බැරි වුණුත් සෝවාන් වන්න කළබල වෙඩිපා මේ කාලේ හරි උදව්වක් වුවමනාවක්තියනො මේ රූපවාහිනිි බලනයට පවා සසලදුකි ඉවර කරගන්නඩ ඕන වගේ අදහ සක්තියනවා. හැබැයි සංසාරදුක ඔබට ඉවර කරගන්නඩ ඕන කියල හිතෙනවා නම් ඒ සංසාරදුක ඉවර කරගන්න කැමති දක්ෂ ශ්‍රාවකයෙක් විදියටඒ දක්ෂතා ඇති පුද්ගලෙ ඉවිරරි හැම වෙලාවකව තමන්ගේ අ්‍යන්තර වෙනස් කරගන්න බල. ක අප අභ්‍යන්තර ජීවිතයේ පිළිබඳ ගැම්බුරින් විමසලා බලනකොට අපි එක දෙයක් තේරුම්ගන්න ඕනඒ තමයි අප අභ්‍යන්තරයේ තුළ සිතුවිලි ගලාගනයේමම දුක හැටියට අපි තේරුම් ගන්නෝට. තැන් බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාවදිහා බැලුවට පස්සේ ලෝකයේ අර්බුදේයට වඩා එකන එලි අර්බුදය පේනවා වෙනුවට තමන්ගේ අභ්‍යන්තර අර්බුදයේ පේන පටන්ගන්නවා. එතුකට තමන්ගේ අභ්‍යන්තර අරබුදය හඳුනාගත්ත කෙනෙකුට එ තමගේ අභ්‍යන්තර ප්‍රශ්නය හඳුනාගත්ත කෙනෙකුට සම්පූරණයෙන්ම තමන්ගේ ඇතුළ නිවාගැනීම වැදගත්ම අවස්ථාව විදියට පෙන්න්න පටන් ගන්න දෙ ත තමන්ගේ අභ්‍යන්තරය නිවාගන්න නැතුව ලෝකයේ කොච්චර නිියුණනත් පෙඩන්නේ ලෝකයේ කොච්චර නිියුණත් අර්ථ සහිතායි කියලට කියන්න බෑ අර්ථ සහිතදේ තමයි තමන්ව නිවාගන්න නමුත් ලෝකී ලෑස්ති වෙලා ඉන්නේ ලෝකයේ විශ්වාස කරන්ඩ. බාහිර ලෝකයේ විධ විවිධ වෙනස්කම් කරගෙන යනවා. නමුත් තමන්ගේ අභ්‍යන්තරය සුපපුරුදු විදිහටම කෙලෙස් ගලනවා. වෙන ද වගේමයාගේ ඇතුළ කෙලෙස් එක ගණු දෙෙනුවක්තියෙනනවා. නමුත් එයාගේ ඇතුළ කෙලෙස් එක ගණු දෙෙනුවත් තිබ්බට එ හැම වෙලාවකම එලිය වෙනස් කර ගැනීම ගැන අදහස් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ුදුජනසක ශ්‍රාවකගේ ස්වභාවය තමයි හැම වෙලාවකම තමන්ගේ අභ්‍යන්තර සුවපත්කම ගැන විශාල සංවේධකමක් හදාගන්නවා. එතුොට ඒ සංවේධකම කියන එක හරි වැදගත් දෙයක් ඒ සංවේදිීකම නැතිවුණුත් ධර්මී ඉස්රහට අන්ඩ බෑ ඒ සංවිධිකම කියන එක අපි කොහොම කෝමාරී අමාරුවෙන් හදාගත්තුත් අපිට අර පටිච්ච සමුපාදය හරහා තමන්ව කියවගන්න පුළුව ැ බදුරාණන් වහන්සේ දේශනාව අනුව ගත්තහම අපට තේරෙනවා මේ පුද්ගල පැවැත්ම කියන එක කෙලෙස් නිසාද කර්මය නිසාද විපාකයේ නිසාද සිද්ධ වෙනවා කියලා. කෙලෙස්වලින් කර්මයට, කර්මීෙන් විපාකයට, විපාකීෙන් කෙස්වලට කෙස්තුලිින් ආයයි කර්මයට. ඔන්න ඕකට තමයි පින්වත්නි අපි කියන්නේ සංසාර වටය කියලා. ඔගටමකදද කියන්නේ සම්සාර වටය. සංසාර කියයන නෝකට. තුර දැම් මිනිසු දන්නේ නෑ. මේ ජාතිය කියන්නේ විපාකයක් කියලා. ජාතියැන විපාකයක්ඒ ජාති විපාකයක් වෙන්න එක කර්මය තමයි පින්න්නත් බවය ඊට පස්සේ එක කෙලෙසේ තමයි උපාධන. මිනිස්සු හිතිං උපාධානය කරගණ්ඩ කරග්ඩ. මිනිසු හිති උපාදාානය කරගන ඉන්න තාක් කල්. උපාධානයේ පවතින තාකල් පින්වත්නී බවය පැන වෙනවා. එකැන කර්ම හැදෙනවා. කර්ම කෙරෙන තාකල් අපිට උපදන්න වෙනවා. ඉපදිච්ච නිසා උක්කොම ප්‍රශ්න ටික. එතුට ඉපදිච්ච නිසා ඔක්කෝම ප්‍රශ්න ටික නං ඉපදීම නම් ප්‍රශ්නයට හේතුව ඉපදීමනං අර්බුදයට හේතුව, පදිච්ච නිසානම් මේ ඔක්කොම ප්‍රශ්න, ඉපදීව ලෝකයේ ලොකුම අභියෝගයේ විදියට දකින කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියල කියන්නේ. එතුර ඒ ශ්‍රාවකභාවය හරී වැදගත්දය. එත බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෙක් විදියට අපිව විමසන්ඩ පටන්ගත්තොත්. ලෝකයේ විමසන්න පටන්ගත්තොත් අභ්‍යන්තරය නිවෙනවා. එතර මේ නිවාගැනීමේදී, අපට ලෝකයක්ත්තික කිසිම අරබු දෙයක් නෑ. අපි කවදාවත් ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. අපි හැමදාමත් ලෝකෙෙන් සාධාරණයක්වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තොරමි බෞද්ධ චිින්තනයට අනුව හිත පුහුණු කලොත් ෞ්ධචිින්තනයානුව හිත දෙවුණු කළොත්. බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ලෝකයේ විමසන්න පටන්ගත්තොත්. ඒ විමසන කෙනාට කවදාකවත්. එකන විදිරි විමසන කෙනාට කවදාකවත් පන්නවත්නී. මේ අභ්‍යන්තරිකව අරබුදේ විනා එලි ලෝකේමත සාධාරණයක් අදවත් බලාපොරොත්තුවෙන් නැදැම් බලන්නර බුදුරජනසකි ශ්‍රාවකයෙක් විදියට තමන්ගේ යුතුකම් වගකීම් ටික තුළ පවා, කුසලය දැක්කොත්, යුතුකම්බගකීම් ික තුළ පවා, කුසලතාවේ දැක්කොත් එය කුසලතාවයක් විදිට සලකාගෙන යුතුකම් ටික කරන්නේ. එතු කුසලතාවයක් විදියට සලකගෙන යුතුකම් ටික කලොත්. කුසලතාවයක් විදියට සලකගන යුතුකම දැක්කොත් ඒ කුසලතාවයක් විදි යුතුකම දැකපු තැනක අපි කුසල් කරලාය නැවත ප්‍රතිලාබයක් බලාපොරොත්තුවන්න නෑ. තු දැන් අප මගේ දරුවූ මංගැන බලයි අපේ අම්මතාත්තා මංගැන බලයි මගේ ස්වාමියයා මංගැන බලයි මගේ බිරිඳ මංගැන බලයි කියල මේ එලිය ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙෙන් ෑ අපි හැමදාමත් එෙලිය ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. ඉපදීම අභියෝගයේ විදිට දකි නැති නිසා. එතකොට මේ ඉපදීමේ අභියෝගයට මමත් මුහුණ දෙලායිවා. මගේ දරුවත් මුහුණ දී ලඉන්නවා. එතු අපේ මේ ෝක ඉපදිච් හැම කෙනෙක්ම මේ අභියෝගයට මුහුණ දීලඉන්නවා කියලාිට දකින්න පුළුවන් වුොත් මේ අභියෝගෙන් මි දෙෙන්නේ කොහොමද මේ අභියෝගෙන් නිදස්වෙන්නේ කොමද මේ අභියෝගෙන් ගැලවෙන්නේ කොමද කිය එක පිළිබාඳවයි යාගේ අවධානය යොමු වෙන්නේ. එතකට එයා හෙම අවධාන යමුකරගත්තත් එහෙම අවධානී යොමුකරගත්ත තැනක එයාට අ හේතු පලවසෙන් ලෝකය ගැට ගැහහිල්ලා තියෙන විදදිිය. හේතු පලවස්සෙන් අරබුදේ නිර්මාාණය වෙන විදිහ පෙන්න්න පටන් ගන්න. ඒ අරබුදය දැකපු තැනක තමයි සැබෑම බද්දශ්‍රාවකයා මුුණ ගැහෙන්නේ. නිත්කාරණය තමයි ලංකාවේ බහුතරයක් දෙනාට ඥාන සංවරේ නෑ. එතකටේ ඥානසංවරයේ නැතිවුනාට පස්සේ හැමදාමත්ම ජීවිතාබියෝග සඳහා බලපාන එලිය සාක්ෂි හොය ොයා හොය හොයා පැටලෙනවා. ලංකා මිනිුසේකයි කරන්නේ. ගිහි පැවිදි හැමකිෙනෙක්ම ඒගොල්ුවන්ගේ ජීවිතවල අ ඥානය තුළෙන් සංවරකම නැති වනාම. ඥාන තුලින් ශික්ෂණයේ නැතිව වනාාට පත්සේ. එම මත් එක්කො අර්බුදේ එලිය ඇති බව පි ගන්නවා එක්කො අර්බුදේ තමාගේ ඇතුළේ ඇති බව පිළිගන්නවා එක්කො අර්බුදේ හිතේ ඇති බව පිළිගන්නවා එක්කො එලිය ලෝකයා පදිංචුවෙනවා එක්ක යා ඇහේ පදිංචිවෙන්න හදනවා එක්ක ඔය හිත පැත්තෙෙන් හිටගන්නවා එමු දාහරණයක් විදිර රූප දකින කොට ඇහෙෙන් රූප දකින කොට එක්කො දකින රූපේ පැත්තේ හිටගන්නවා මට තමයි අයිති කියලා එක්ක ඇස පැත්තේ හිට ගන්නවා ම දැක්කා කියලා. එක්කු හිත පැත්ත හිටගන්නවා මට තමයි හිතනිි කියලා. සාමාන්‍ය ලොහුකහි කෙනෙ කතාාව උච්චරයි. එක් ඇස පැත් හි ගන්නවා එකක රූපේ පැත්ති හිට ගන්නවා. එක්කෝ චක්කු විඤ්ඥානී පැත්ත හිට ගන්නවා. සාමානින් අස්ුරතවත් පෘථජ්ජන කොය තැන්තුනි කොතනක හරි හිට ගන්නවා. එ කොතන හරි නවති නෝය තැන්තුනිි. හැබැයි අර අවබෝධය කරා වි්‍යවෘර්ත වෙච්ච. ඉපදීම අභියෝගයේ කියල සලකන ඉපදීම නම් වූ අභියෝගයට විසඳුම් හොයන යම් ශ්‍රාවකයකිඉන්නවා නම් ඉපදීම විශාලම අභියෝගයේ විදියට සලකාගන කටයුතු කරන බලන හොයන යම් ශ්‍රාවකයකන්නවා නම්. ඒ ශ්‍රාවකයට හැමදාමත් පේන්නේ ඒ ශ්‍රාවකයට හැමදාමත් පේන්නේ මගේ චින්තන රටාවේ ප්‍රශ්නේතියන්නේ. ලෝකයේ ප්‍රශ්නයක් නෑ. යාට ලෝකයේ වැටහෙන්නේ විපරිනාමයට පත්වෙන වෙනස්වන තමන්ගේ වසගේ පවත්ව ගන්න බැරි ලෝකයක් හැටියටයි. එබඳු ලෝකයකට අ බුදුරජාණන්නාසික ශ්‍රාවකයා තුළ ලොකු වටිනාකමක් යන්නේ වටිනාකමක් යන්නේ. එය උත්සා කරන හැම වෙලාවකම තමන්ගේ ඇතුළ වෙනස් කරගන සම්මා දිිට්ටික ශ්‍රාවකය විට ලෝකයේ බලාන්ද සම්මා දිිට්ටික ශ්‍රාවකයක් විට ෝකයේ දකිින්. හැමදා උත්සාහ කරනවා එදරේ සම්මාධිට්ික ශ්‍රාවකය විට ෝකයේ දකිනික තමයි පුද්ගල තු ඇතිවෙන යාන සංවරය නමුත් අපි හිතන්නේ බුදුරජනස වදාළ විදියට නෙමයි අපි දකින්නේ ලෝකයේ සම්මාධිට්ටියයනුත් නෙමේ අපි දකිනනි අපිට ඕන විදියට එතොර අපිටඕන විදියට දකිනකොට ලෝක ගොඩා කෙලිය පැත්ත කැලඹෙන්න්න හේතු පේනවා. පරිබාහිර ලෝකයේ කැමෙන්න්න හේතු ගොඩාත් පේන. බද හදාගන්න ගොඩක් හේතු පේරු. එතකට දැම් බුදුජා වහන්සික ශ්‍රාවකයක් හොමද කල්පනා කරන යතින්ද කීලෝ පටවි සිතෝසිය පොළොව යටට ඉන්ද්‍රකීලේ හිටව ගත්තට පස්සේ යතින්ද කීලෝ පටවිං සිතෝසියා චතුබ්බිවාතේපි අසම්ප කම්පියව හර හතරදිකින් හුළන් හමනකොට හතර පැත්තිමු හුළං හමනකොට ඉද්‍රකීලේ පොළොයටට බැහලනම් ඒක හොල වඩ ලේසින ඉද්‍ර කියලේ හොද ොවයාට බහලනම් කොයි පැත්තකින් හුළංඟාවත් ඒ හුළංගනක ප්‍රශ්නයක් නෑ කොයිපැත්තිෙන් හුළංාවත් තයාර ප්‍රශ්නයක් නෑ. ඇයි. ඉන්ද්‍රකීරේ පොවයාට හිටවගෙන හොඳට. එතුර පොවයාට ඉද්‍රකීලේ බස්සගන ඉන්ද්‍රකීල හොදරට පොවයායටට හිටවගන නම් හුළග කෙනපි විශ්වාස ඇතිය අන්ඩුවෝත් න. හුළඟග කොහිහමත් එකයි. අනිත දැම් මිනිස්සු කරන්නේ හුළඟ තමන්ගේ වසගේ පවත්ව ගන්න හදනවා ඒක කව දාවත් කරන්න බෑමකද උතුර පැත්තිං හ හුළඟ දකුණු පැත්තිං ආය හමනෝ. නැගෙන හිරිං ආය හමනවා බටහිරිං හමනෝ සමාරට ය හුළගේ හිටිකම ප්‍රචාන්ඩ වෙනවා මිනිසු ෙවල් දොරෝලුත්තක් කරගන්න සහර හුළඟ එතු මේ හුළඟ සමහට සංසුන් වෙනවා. මේ හුළඟ අපිට ඕනඕන විදිට වසගේ පවත්වන්න බෑ. න අපික් ලුවන් කරනකක්ද. කොහෙෙන් හුලං හැමුවත් කමක් නෑ. ඉන්ද්‍රකීලේ පුළුවන් පොවයායටට හිටවාන්ද. ඉන්ද්‍රකීලයේ යම්වෙලාවක පොවයට හිටව ගත්තොත්තු හතරදිගින් කොයි පැත්තෙන් හළං හැමුවත් ප්‍රශ්ණනයක් නෑ. අන්න ඒ වගේ පින්වත්නී අර අපේ චින්තන රටාව තුළ බුදුරජාණන් වහන්සේ වදාල විදිහට අපි හිට ගත්තොත්. ිින්තනරටාව තුළ බදුරජාන්ස වදාල විදිී අපි වෙනස් කරගත් තුොත් චින්තන රටාව වෙනස් කරගත්ත තැනක බාහිර ලෝකයේ වෙනස්කං කරන්න දෙයක් නෑ. පරිබාහිර ලෝකයේ වෙනස්කං කරන එක කිසිම්ම තේරුමක් නෑ. දැන් අපි ලෝකයක්ත් එක් හැපුුණට අපි අභ්‍යන්ත අර්බුදය විසඳ කන නෑ. එකන මිනිසුන්ගේ හිත සුව පත්නෑ. ඉත තුවාල සහිතයි. මිනිසුන්ගේ හිතුවාල සහිතන නිසාහරි ලේසියෙන් පාරන්න පුළුවන්. ලංකාමි වේගෙන් අවස්සාන්න පුළුවන්. වේගෙන් අභ්‍යන්ත අරභෝධයක් තියෙන බව මවල පෙන්නන්න පුළුවන්. ඒමනන් දැන් අපි බුදුරජාණන් වහන්සේ වදාළ විදියටයි හිතන්න ඕඩ. ඔබ ලෝකයේ කැලඹෙන වනන් ඒ කැඹෙන තැනක ඔබට නිවැෙන්ඩ කරම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරන කොට බුදුදහමී හැඩට අනුවේක පාච්චි කරණ රැ කියෙනවා ඥාන සංවරයේ ඇති කරගන්නවා කියලා. එතට යා සංවරය හදාගන්නේ ඥානයේ පදනම් කරගන ඥානයේ පදනම් කරගෙන අපට ලෝකයේ සංවර වෙන්න පුළුවන්න්නම් ඥානයේ පදනම් කරගෙන ලෝකයේ සංවරභාවයක් අපට හදාගන්න පුළුවන් නං පෙන්වත්නී ඒ බොහෝම දෙවුණු චින්තනය එකක් තමයි අපට පුළුවන් වෙන්න නට බදුරජනස වදාළ විදියට පටිච්ච සමුපන්නෝ බලන්න කොහොමද මගේ හිතේ කෙලෙ ස්තියන තාක්කල් මට කර්ම සකස්ව වෙනවා සකස්වෙන තාකල් විපාකයක් විදිට ට ඉපදීම නම් වූ අභියෝගයට මූුණ දෙන්න වෙනවා ඉපදිච්ච නිසා අපට මේ ජීවිතා අවදානම් ජීවිත අධදැකීම් ජීවිත පරිචය ඊට පස්සේ අපි ජීවිත ඇතුළේ අපි කතා කරන විශේෂම ජීවිත අභියෝගය මේ ඔක්කොම ඇති වෙලාතියනවා ඉපදිච්ච නිසා ඉපදීම නම් වූ විපාකයට හේතුව මාතුළ කර්ම සකස්වීම ඒකට අපි කියනවා කර්මය කියලා බලපාලාලතියෙන්න අවිද්‍යා සහගතව උපාධන සහගතව ලෝකෙට බැදිලා ලෝකයත්ක පැටජලිච්ච කම. ත්‍ර බඩ මේ වගේ ක්‍රියාවලියක තමයි මම ඉන්නන්නේ කියල පටිච්ච සමමුපන්න අපි ලෝකයේ පරිහරණය කළොත් එයාට මේ බෙලාවේ ඇහින් දකින ලෝකයේ නිසා කැලඹෙන්න්නේ නැතුව ඇස තුළ යම් සංවරකමක් හදාගෙන යට සංසුම්වෙන්න පුළුවන් ඒ පටිච්ච සමුපන්නව ඇතිවෙන සංවරයේ නිසා ඊළගේක තම අපි ලෝකයම කර්මය සහ කර්ම පලවසෙන් දකි ලුවට. මේ වෙලාවේ ඔබ බුක්තිවිදිලි කර්ම පලයා ඇස කණ නාසයේ දිවකය මනස කියන ආයතන හයම විපාකයක් පැරණි කර්මයක විපාකයක්. එකන ඇස කණ නාසේ දිවකයි මනසසි ගැන පරණකර්මයට. එතුන් අලුත්කර්ම කියන්නේ මොවාද. අලුත්කර්ම තමයි සිතකය වචනය සිතකයි වචනය ැන අලුත්කර්මය ඇස කණ නාසේ දිවකයි මනසි යැනි පරණ කරමය. ඇණනනාසේ දිවකයි මනස කියන ආයතනයන්ගේ අම්පහලවීමක්තියනවා ඒ පැරණිකරමීින් හැදිච්චේව. අලුත්කර්ම කිය අලුත්කර්ම කියන්නේ සිතකයි වචන දැගො ඒනිසා බුදුදේශනාව ලස්සන ඇදුමක් තියෙනවා. ඒ තමයි චක්කු වි්ඥයියා රූපා ඉට්ටාකන්තා මනාපා, පියරූපා, කාමෝප සංහිතා, රජනයා. චක්කු විඤ්ඥානින් දැනගන්න රූප තියෙනවා. ඇහින් දැනගන්න රූප නිමේ. සාමාන්‍ය ලෝකය කෙනෙක් හිතන්නේ ඇහෙෙන් ලෝකයේ දකිනවා කියලනි. ඇෙ ලොකී දැකගඩ බෑ. චකු විඤ්ඥානයටයි ලෝකේ ගෝචරවෙන්නේ. චකු වි්්‍යයි යා රප චකු විඥානෙන් දතයතුරූපතින ඒවා ඉට්ා ෂ්ට වසයෙන් කන්තා කාන්ත වසේ මනාපා, මනාප වසයෙන්, ප්‍රියරූපා, ප්‍රිය උපදවන රූප වසයෙන්, කාමෝප සංහිතා කෙලෙ ඇති කරන එකනි කාමයන් කැමැත්ත හදාගන්න පුළුවන් රූප වසයෙන් කාමෝප සංහිතා. කෙලෙස්වල්ට ස්ථානයක් වසේෙන් අපි චක්කු විඤ්ඥානින් දතයුතු රූපයේ පිළිගත්තොත් ඒ පිළිගත් තැනක දැ අපි එහෙෙන් ලෝකේ දකිනකට ඉස්්ටයි කාන්තයි මනාපයි කියලා පිළි ගන්නවා. ඔය පිළිගැනීමම දුක හදල දෙනවා. හොඳට බලන්නුකු ප්‍රිය විප්‍රයෝග දුක හටගන්නේ ප්‍රිය මනාපවසෙන් ලෝකයේ පිගත්ත නිසා. හරි එහන් ලෝකෙ කොහොමද පිළිගන්නේ. ලෝකේ අප්‍රිය අමනාපවසිෙන් පිළිගන්්ඩද. ලෝකෙ අප්‍රිය අමනාපවසිෙන් පිළියගත්තොත් අප්‍රිය සම්ප්‍රයෝග දුක හටගන්න. හිි දුකෙන් නිදහශනෑන ලෝකේ. දැ ලෝකයේ ප්‍රියමනාපවාසයෙන් පිළි ගත්තත් ප්‍රිය විප්‍රයෝග දුක හටගන්නවා. අපප්‍රියමනාපස්යන් පිගත් ත් පප්‍රිය සම්පරයෝග දු හට ගන්න ඉ හම ලාකො දුක් හටගත්. දැන් ප්‍රිය විප්‍රයෝග දුකමකද. දැම් ප්‍රියයි මනාපයි කියලා ෝක අල්ලගත්තහම ප්‍රියමනාප ලෝකයේ නිසා හැමදාම දුක ටගන්න මක දර ප්‍රිය මනාපවාසයෙන් ගත්ත ලෝකේ මගේ වසන්ගේ නෑ. දැ ලෝකේ ප්‍රියයි මනාපයි කියලා ගත් අට, ්‍රියමනාප වස්සයෙන් පිළිගත්ත ලෝකය ප්‍රියමනාප වසයෙන් පිළිගත්ත ලෝකය මට ඕන විදිර පවත්ත කඩ බෑ. මම නාවලා කවලා පොවලා පරිසං කරන ඔක්කම තියා ගන්නවා. නමුත්ඒ ප්‍රියයි මනාපයි ක කියල අල්ලගත්ත ලෝක හැමදාදම වෙනස්සෙනවා. විපරිනා ඒ ලෝකෙ රිමය. හැමදාමතේක මේ ලෝකෙට අයිතිදේ වෙනස්සනයක අනිතිවෙලයනක එක ලෝකට අයිතිදේ. එක මේ ගහ කොල්ල සතාසි උපාවන්ගේ හිට සජීවී ජීවි සියල්ල තුළ පවතින සදාාථනික රිත්මයක් ඒ රිත්මයට රිත්මය අවබෝධ කරගත්තය එක තමයි අවබෝධ කරගත්ත පුද්ගලයකුට මුණ ගැහෙන තත්ත්වයක් තමයි නිවන කියල කියන්න ඇතු නිවන කියන්නේ ඒ රිත්මය අවබෝධ කරගත්ත කෙනෙකුට මුණ ගැහෙන තත්ත්වය එතුේ රිත්මය අවබෝධ කරගන්නාට තියෙන්නේ ඒ රත්මටිට අභියෝ කරන්න බෑ අභියෝ කරන්න පුලුව එකම දේ තමයි මේ අවබෝධ කරගන්නික. ඒකන අපි කියැන දුකා අවබෝධ කරන්නඩ අයිතියෙන්. නමුත් දැන් අද මොකක්ද කරන්නේ. අද කරන්නේ දුකා අවබෝධ කරනවා වෙනුවට දුක විඳීනවා. බහුතරයක් දෙනා කරන්න මොකදද දු විදිනයක. අපට බුදුරජාන් වහන්සේ තරන් අනුකම්පා කල කෙනෙක් නෑනි. අප බුදුරජාන්ස කවදාවත් පදාලේ නෑ. දුක විඳින්ඩ කියලා. සමහරයින්න දුක ඇති වෙනකොට දුක යටකරලා හිනාාවෙන්ඩ හදනවා. දුක යටටර හිනාාවෙන්ඩ බෑනිි පින්නවත් හිනාවෙෙනකොට ආයත් තර දුකම එනවා උඩට මතුවෙලා. හිනාාවෙන්ඩ හදනවා දුක එනවා මතුවෙලා හිනාාවෙන්ඩ හදනකොට ඒ හිනාාවෙන්ඩ හදන හැම තැනකම පින්වත්න මතුවෙලා දුක එනවා මතුවෙලා එෙනවා දු. එතකොට එහම අප තේරෙනවා මේ උදුකා අමත කරලා හිනාාවන්න හදනක් සාර්ථකනය ආයත් දුක මතක් වෙනවා. අ දුක සම්බන්ධ සසිද්ධි මතක් වෙනකට ආයත් දුක කලනවා. ආයෙත් අමතක් කරන්න හදනවා නමුත් ආෙත් මතක් වෙනවා. එනම් දුකා අමත කරණ එක තේරුමකුත් නෑ. සමහරා ඉන්නවා දුක යට කරලා වීරියෙන් ඉන්න හදනවා. ඒත් වැඩක් නෑ බැලුම්බෝලයක් පාගනින්න වගේ හෙමත් නැතන් බර්බෝලයක් වතුරක පාගග නින්න වගේ කකුල ගත්තගම අය උඩට එයනවා. මොකත්ත මේී දුකෙන් නිදහස් එට තියෙන්නේ. මේ දුකෙන් නිදහස් එට තියෙන්නේ දුකා අවබෝධ කිරීමේ. කව දාවත් බුදුරජාණසක ශ්‍රාවකයක් දුක් විඳින් දෙපා. අතිරේක දුකක් බලෙන් අරගෙන විඳින් දෙපා. ඒකාලී හිටියා දුක්විඳපු අය. එකකුළු දුක් විඳන්න පටන් ගත් කුළ ගොඩාක් දුක් විද. එකගොළ ක්විඳදලා දුක්විඳලාොළු ගුඩාක් දුක්විින්දා.ඒගොලු කල්පනා කලා දුක්විඳල ඉවරවෙලා දුක ඉවර කරනවා කියලා. ඒකට අපි ෙනන අත්ත කියල මතානු යෝගයේ කියලා. එකොළ හැමදාමත් කල්පනා කලා දුක් විඳල විඳල කවදාහරි දුක ඉවර වේවි කියලා එගොු නෙද්දල්වාග මුවදල්වාගෙන බලාගෙන හිටිය. ඒ කාගෙවත් දුක ඉවර වුණී නෑ. නමුත් බුදුරජාණන් වහම්සේ දුර්ගේේශ්වර ඉවල ඉඳලා ඒ කරලා බැලවා. උණහන්සට තේරුුණා මේ දුක එහෙමි වරරන්න පුළුවන් එකක්ත් නෙමෙයි. උන්හන්සට තේරුුණා මේ දුක අවබෝධ කරන්න් ඕන එක. එතන දුකා අවෝධ කරන්න හැඩයක් අපට මතු කරලා දුන්න. එක අපිකින චතරාරය සත්තිය කියලා. මහනිනි දුක කියන්නේ මෙයි කියලා අවබෝධ කරන්න කිවා. දුක හටගන්නේ මේ විදියටයි කියෙලා අවබෝධ කරන්න කිවා. හටගන්න හතු නිරද් කිරීම දුක නිරද් කරන්න පුුවන් කියෙ අවබෝධ කරන්න කිවවා ඒ දුක නිුද්ධකිරීම පිණිස. ඔබ මෙන්න මේ මේ ගුණධර්මවලින් එකතු වෙන්න කියලා ආර්යියෂ්ාංගික මාර්ගය කියලෙක් අපට පෙන්නවා. ආර්යෂ්ඨාංගික මාර්ගයේ තුළ අවංකව ශක්තිමත්්‍යච්ඡාය බුදුරජන්ස වැඩඉදීම ඉගොළු පිරිනිවම් පෑවා. එහමනම් අපට වෙලාතියන එකම දේ තමයි අපට බුදුරජාණන් වහන්සේ වදාළ විදියට දුක නිමාකර ගැනීම සම්බන්ධ ඥාන සංවරයක් නැතිකම්. එමන එකක් තමයි මේක දුක්ක සතතියේද බලන්ඩෝන පතිච්ච සමුපන්නෝ බලන්නඕන ලෝක අනිත්‍ය දුක්කා අනාත්මෝසිං ලෝක වටහා ගන්නඕන එක ජීවිතෙක් කලකිරෙනෙ එකක්න මේ කෙනෙක් කහන්න ලුවන් මේ උදේකාලේ අනිත්‍යය ගැන කියනෙ එක හොඳයිද. අනිත්‍ය වගේ කක්්‍යයන අපි උදේකාේ ඇහෙක කොච්චර හොදයිද කොච්ර සුබයිද සුබයිද කියල කෙනෙක් කහන්න පුළුවන්. හැබැයි පෙන්වත්නී ඔබ එකක් මතකතියාගන්ර. පින්වත්න ඔබෝඔබේ ජීවිතය ඇතුළේ ගැම්බුරරිින් විස්ලේෂණය කරලා බලන්න ගැඹුරින් විමසලා බලන්න. මොකක්ද ඒ තමයි පින්වත්න මේ අනිත්‍යතාවේ කියන්නේ. කෙස්සි දෙන එක හමරැලි වැටනක වගේ ප්‍රාථමික දෙයක් නෙවෙේ. කොන්්ඩෙ පාටවෙන ගැන අදහස අනිත්‍යතතාාවම් ඕක කියන්න බුදු කෙනෙක් පහ වෙන්ඩෝනද නෑ. කොන්්ඩෙ පාටවනක අනිත්‍යතාව කිය බුදුරජනසික ධර්මී තුළ සලකන් නැයි තරම් වටිනාකමක්. කණාඩියක් විස්සරට ගියාට පස්සේ කොන්ඩේ. කලින් කලුපාටයි දැන් සුදු වෙලානං ඒක ඕන කෙනෙකුට තේරෙනවා. ඕක අනිත්‍යතාවන එකත් අනිත්‍යතාවේ තමයි නමුත් මේ ක්‍රියාවලියක පවති අනිත්‍යතාවේ තමන්ගේ වසගේ පවත්ව ගණඩ බැරිවීමට සාක්ෂිය ච නිත්‍යතාවේ. මම කැමති රූප තියනවා න ඒරූප මට ඕන දිර තියාගන්නබේ. මම කැමති ශබද්ද තියනවා ඒ ශබ්ද මට ඕන විදිර තියෙන්නේ.ඒවා හැම වෙලාක මහටගෙන නිරුද්ධ වෙලායා මැතිඒ ශබ්දවලට ම කැමති රූප වලල්ට මම කැමති ඒ පහසට නමුත් මංැමති පහස මම කැමති රූප මම කැමති ශබ්ද මට ඕන විදියට පවත්වගන්න බෑ ඒ මට ඕන විදියට පවත්වගන්ඩ බැරිකම පදනම් වෙන්නේ අනිත්‍යතාවේ මත ඒක අපින අනිත්‍යය නං දුකයි දුකනං අනාත්මයි වගේ බොහම ගැඹුරු අදහසක් කියනවා ලෝකයේ ම අනිත්‍ය දුකනාාත්ම වසයෙන් දකිින්ද ට යටත් ඕොන ොකක්වත් නෑ. ඒ රිත්මය ගහක කොල වැටනනි කාස්සෙද කියලා දෙනවා. ගහක කොළ වැටටික දිහා බොෝම සන්සුම් මනසකින් උදේ පැත්තකට වෙලා බලාගෙනින්ද. ගහක කොළ හැදිලා ඒ ගහේ කොළ දළු දාලා ඒ කොළ මෝරලා ඒ කොළ ඉදිලා ඒ කොළ වේලිලා ඉට පස්සේ ඒ කොල නටුවෙන් ගිලිහිලා බිම්මට වැටෙනවා. එතු රපික්මුකද කරන්නේ අපි අතුගානෝ. හැමදාමත් අපි අතුගානෝ. ගහටත් බැනබැන අතුගානෝ. උන කරදරයක්ද දන්නේ හැමදාම කොල වැටෙනවා කියලා. ගහටත් දොස් කියිය කියා, ගහටත් බැ, ගහටත් චෝදනා කර කර මිනිස්සු අතුගානෝ. බොහොම සංසුම් මානසිකත්වයකින් පැත්තකට වෙලා, ගහක කොළ වැටෙනික දිහා සන්සුම්මානසිකින් බලාගෙනන්ද. එතකොට ඔබට ලස්සන ධර්මතාවයක් පෙනේ. මොකක් දේ ධර්මතාවය, ඒ ධර්මතාවේ තමයි පින්වත්නී ගහී කොළ වැටිලා ගහතුළම සකස්වෙලා, ඒ සකස්චිච්ච කොල මෝරලා, මෝරලා ඉදිලා, ඉදිලා ගහන්ම වැටිලා, ගහ මුලටම වැටිලා, පසට සාරය වෙලා පසට සාරය වෙලා ආය ආයෙත් නැවත නැවතත් ගද කරන්නේ. පසේ සාරය මුල් කරගන ගසම පෝෂණය කරනවා. මේක තමයි ඔබගේ පවතින බව ගමන. අවිද්‍යාවයි තන්හාවයි උපාධානයයි නිසා එක තමයි සාරය ඒ සාරයේ නිසා පින්වත්නී, අවිද්‍යාවයි තන්හාවයි උපාධානයයි නිසා ඒ පුද්ගලයා තුළ භවයයි සංස්කාරයයි ගොඩනැගෙනවා. භවයයි සංස්කාරයයි ගොඩනැගිලා ඒ බවසංස්කාර ගොඩනැගිලා එකතමයි කර්මය ඊට පස්සේ විඤ්ඥාන නාමරූප සලාහිතන පක්ස බේදනා තන්හා ජාති ජරා මරණ කියලා පලයක් නිර්මාණය කරනවා. ඒ පළේ තුළම මේ කතාව සිද්ධ වන විදදි අපට ධර්මය හැඩේකින් අඳනගන්න බැරිවෙච්ච නිසා නැවත නැවත කෙලෙස් හදාගන, කර්ම හදාගෙන, ආය ආයෙත් විපාක හදනවා. මේ ගහ සිද්ධ වෙන ක්‍රියාවලි අස්සේ කෙලෙස්වලින් කරමයට කර්මීන් විපාකයට විපාකය තුළ විපාකය වසෙන් අඳුනගන්න බැරිවෙච්ච තැක ආය කෙස් හදාගන, ආයත් කර්මය හදලා විපාකය හදහද යන බව චක්‍රය යම්බවෙලාක දකින්න පුළුවන් නංඒ රිත්මය ගහක් කස්සෙත් හැංගිලා තියෙනවා. ගහක් කස්ේ නෙමී මේ හැම්මත් තැනකම බුදුරජන් වහන්සේගේ වදාළඒ පටිච්ච සමුපන්න ක්‍රියාවලිය අත් දකින්න පුළුවන්. එනිසල් ලෝක දකින ලොක අහන ලොකෙ දැනන සෑම දෙ කමටහනක් කරගන්න පුළුවන්ුනො ඔබ තුල පවතින විශාලම අභියෝගය ජීවිතා අභියෝග නොව ඉපදීම ලොකුම අභියෝගයේ විදිර සලකගන්න පුළුවන්. එතු ඉපදීම ලොකුම අභියෝග විදිර අපි සල ගත්තොත් අපට පුලුවන් මේ ප්‍රශ්නය විසඳගන්ඩ. එතු මේ ප්‍රශ්න විසඳගන්න නැතුවට කවදාවත් මේ අර්බුදය සමනය කර ගඩ බෑ. එඒ සංඟපටිතා කරුණාවෙන් කියන්නේ දක්ෂ වෙන්ඩ බුදුරජාන්නන්සකගේ ශ්‍රාවකයක් විදිර හිතන්ද දක්ෂතාව හදාගන්න බුදුරජණක ශ්‍රාවක විදිර අප ප්‍රහිතාන්න පුළුවන් වුනොත්. බුදුරජාණක ශ්‍රාවක විර අපට ලෝකේ බලන්න පුළුවන් ගුුණොත් පින්වත්නී එතන සැබෑ නිවහල් ශ්‍රාවකභාවයක් මත්තු වෙන. ඒකට ගැඹුරීන් තමන්ගේ සිතමයි විශලේෂණය කළ යුතුවන්නේ. තමන්මයි විමසය යුතුවන්නේ ඒ තමන්ඩ විමසනයක තරන් ලෝකයේ ප්‍රබල කුසලතාවයක් නෑ. ඒ කුසලතාවට ආර්ථිකයක් මැ වෙන්න. ඒ කුසලතාවේට මූල්්‍ය මේ ශක්තියක් ෝන්නනෑ ඒ කුසලතාවේ වෙනුවෙන් එලිය ගොඩක් වැඩරන්න නෑ. ඉදිකිරීමමාදී කටේතුවෙන්ෙන් ඔබේ මූල්ලි සංස්කෘතික වටිනාකම් ගොඩනාගාගන්න ඔබ වෙෙර විහාරස්ථනවල මහම්සි වනාට එමකක්වොත් අදාල වෙන්නඒවා ඔක්කොම ඉතා වැදගත්දේවා වැදගත්ම දේ තමයි ඔබට මේ බුදුරජාණන් වහන්සගේ පනිවිඩය කෙරෙ ඇති උනන්දුව ඊළඟ වැදගත්දේ තමයි. ඔබ ඔබේ හිතද කිින්න්න දක්ෂ වෙන තරම. එක අපි න සචිත්ත පරිායකුස ලෝහෝත. තමන්ගේ හිත දකින්න දක්ෂ වෙන එක. අද මේ දේශනාවෙන් ඔබට කරුණාවෙන් අනුශසනා කරන්නේ. තමන්ගේ හිත දකින්න දක්ෂවෙන්න, තමා තුළ පවතින් අභියෝගේ ලෝකයේ සලකපුාවේ ජීවත්වීම තමයි ලෝකෙ ලොකම අභියෝගය කියලා. හැබයි ධර්ම ශ්‍රාවකයෙක් විදිට බුදුරජනසික ශ්‍රාවකයෙක් විදියට ජීවත්වීම ලොකුම අභියෝගේ නොව, පදීම ලොකුම අියෝගගේ විදියට දකින්න. ඉපදීම ලොකුම අභියෝග නං ඉපදීමට හේතුවෙච්ච බවය දකිින්ඩ, භවයට හේතුවෙච්ච කෙලේසේ නම් වූ උපාදහනිය දකිින්ඩ. ඒ විදිට බවගම ගැටගැහහි ඇති බව දකින්න. ඒ දැක්ම තුළ ලෝකයට වගකීම බාර දෙන්නේ නැතුව තමන්ගේ අභ්‍යන්තරය තුළ ගොඩනැගෙන ක්‍රියාවලිය දකින්න, ක්‍රියාවලියය දකි කොට තමන්ගේ හිත තමන්ට අඳුනගන්න පුළුවන්. එබඳු අඳුනාගැනීමක් සහිත සැබෑම ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව. ඔබ හැම දෙනාට මුපකාර වේවාකි න අධිෂ්ඨානෙන්. අපි දේශනාව නිමා කරනු. ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, පුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකා සට්ටහාච බුම්මට්ටා, දේවානාගා මහිද්දිකා. පු්යන් තං අනු මෝදිිත්වා චිරං රක්කම්තු දේශනන් ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා ප්ඥන්තං අනු මෝදිත්වා චිරං රක්කම්තු මං පරම්තී ඔබ හැම දෙනාටම තෙරවා සමාජ සංගායනා